සේනා නමින් හැඳින්වෙන දලඹු විශේෂය මර්ධනය කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැනෝ තාක්ෂණ ආයතනය උතුරු මැද පළාත් කාර්යාලය මහ ඉලුක්පල්ලම කෘෂිකර්ම තාක්ෂණ නිලධාරින් හා ගලින් බිඳුරු වැව ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරින් එක්ව මෙමත් හදා බැලීම ඊයේ සිදු කළා. ඒ ගලින් බිඳුරු වැව යකල්ල ප්‍රදේශයේදී පරීක්ෂණ කණ්ඩායම්වල අරමුණ වන්නේ ඩ්‍රෝන මගින් වගා බිම් වෙත කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා සේනා දලඹුවා මර්ධනය කිරීමයි. නිර්දේශිත කෘමිනාශක හඳුන්වා දීමත් සිද්ධ වුණේ අතර මේ මාස්කන්නේදී තමයි. ඒ සඳහා කාණ්ඩ තුනකින් කෘමිනාශක වර්ග 12ක් පමණ නිර්දේශ කරා. ඒකෙදිත් මේ සතාගේ තියෙන දරුණුම තත්ත්වයක් තමයි එකම කෘමිනාශකයේ එක දිගට ගැහුවොත් එහෙම ඒකට ප්‍රතිරෝධී වෙලා පාලනය කරගන්න බැරුව යනවා. ඒ නිසා මේ කාණ්ඩ තුන මාරු කරමින් ගහන කියන ගහන කෘමිනාශක යොදන්න කියන පණිවිඩය අපි දුන්නා. නමුත් දැන් මේ වෙනකොට වගාව ඉතාම උස මට්ටමක තියෙන්නේ. ඒතකොට සාමාන්‍ය අපි නැප්සැක් ස්ප්‍රේ යන්ත්‍රය මගින් අපිට කෘමිනාශක යෙදීම ඉතාම අපහසුයි, අසීරුතාවයක් තියෙනවා. ඒ නිසා තමයි අද දවසේ අපි මේ ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන කොයිතරම් දුරට මේ ඉසීම කරන්න පුළුවන්ද කියන එක තමයි අත්හදා බැලීමක් කරේ අද දවසේ. දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට සේනා දලඹුවා ව්‍යාප්ත වීම හේතුවෙන් බඩඉරිඟු වගාව ප්‍රධානව වගාවන් රසක් විනාශ වෙමින් පවතිනවා. මේ වන විට අනාවරණය වී ඇත්තේ අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් සේනා දලඹුවා ව්‍යාප්ත වී ඇති බවයි.